ලක්විරු දායකත්ව ධර්මදේශණය නමස්කාරෙවිීවා බුදුරුවනෙට සෙමෙදා බුද්දුහිමි සරනයමි නමස්කාරවීවා. දම්රුවනෙටෙ සෙමෙදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනෙට සෙමෙදාමහා සංග සරනයමි නමස්කාරෙවිීවා. න්නෝරුවනට සැමෙදාතිසාරෙන සරනයමි සාදුු සාදුු සාදු අපි සියලු දෙනාටම මේ උතුම් ධර්ම නිධානය මතු කරදුන් අපි කාගේත් කල්්‍යානමිත්‍ර ගුරු දේොත්තම් පින්වල්ලොකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුු සාදුු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්න මේ රාත්‍රී කාලෙත් ඔබේ දෙසවනට මේ ලෝකයේ දුල්ලොබම අහන්න ලැබෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථා ලැබෙනවා. ුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ බෙදාහදාගන්න දේවල් දෙකත්තියනවා ඒ තමයි ආමිසයත් ධර්මයත් ඒ දෙකෙන් බෙදාගන්න දේවල් අතරින් ශේෂ්ට වෙන්නේ මේ ධර්මය බෙදාගැනීම ඒවගේමයි මේ ලෝකේ දන්දෙන දේවල් දෙකත්ති නො ආමිශදය එකනෙ බඩු බාණ්ඩඒවගේ දෙවල්දානී ඒ වගේ මයි ධර්මදානය කියලා ති මේ දාන දෙකා අතරින් පරම ශේෂ්ඨ වෙන්නේ උතුම් වෙන්නේ උත්තම වෙන්නේ ධර්මදාානය කියල. එනිසා අද දවසේ මෙලෝකයේ දෙන දේවල් අතරින් බෙ අදාගන්න දේවල් අතරින් උතුම්ම දේවෙන ඒ ධර්මය බොහෝ පිරිසකට ශ්‍රවණය කරන අවස්ථාව සනසලදීලා පිින්වත් රීට අයරින් ප්‍රනාන්දුු මෑණියනුත් ඒ දවා දරුවන් ලේලිය බෑනනුවන් තමන්ගේ ජීවිතවලට ඉතාම වටිනා දෙයක් තැන්පත් කරගන්න රැස් කරගන්න. පිින්වත්නී අපිට ලැබුණු මනුස්ස ජීවිතය කියන්නේ කොහොමත් වටින එකක් ධර්ම ප්‍රධීප්්‍රකාවය සඳහන් වෙනවා මේ ලෝකේ වටිනා රත්න දෙකත් තිෙනවා ඒ තමයි අචේතනික රත්නයත් සචේතනික රත්නයත් එකන පණ නැතිදේත් පන ඇතිදේත්. ප ඇතිදේ අතරත් අග්‍රමදේ වෙන්නේ මුතු මැණක් රත්තරං. පන ඇතිදේවල් අත්තර දැන් ඇත්තු අස්පයවගේ සත්තු ඉන්න. ඒ දෙකා අතරින් අර මුතුමැනි රත්තරං අර අශ්පයන්ව හස්තීන්ව සරසන්න ගන්න නිසා අලංකාර කිරීම් පිණිස ගන්න නිසා ඒ අචේතනික සචේතනික වස්තු දෙකාතරින් ඒ හස්තීන් ගවයන් මේ අශ්වයන් වගේ ඒ සත්තවයන් තමයි කියනවා ශේෂ්ටවෙන් වටින්නේ. ඊළඟට ඒ සචේතනික පණ තියන සත්‍යයෝොන් කොටස් දයකට බෙදනයේ තමයි තිරිසංසා මනුස්ස. අරවිදිහයට වටිනා මුතුමැණික් වලින් සරසපු අලංකාර කරපු අ හස්තිීන් අශ්‍රියන්ගේ පිටේ මනුස්යා නගින නිසා මනුස්යායට ඒ සත්තුම් වාහනයක් වල නිසා මනුස්්‍යයාාව තමයි කියනවා සචේතනික වස්තුූන් දෙක අතරින් සේෂ්ටවින් ඒ නිසා අපිට මොනමට්ටමෙන් ලැබුණත් මොන සමාජිතත්ති තිබුණත් මොන දැනවුගත්කම තිබුුණත් මේ ලැබිර තින මනුස්ස ජීවිතය කියන්නේ ඒ කාන්තෙම වටින එක ඒ වටින මනුස්ස ජීවිතේ සිල්වත් බවින් ගුණවත් බවින් වැඩිකරගෙන මන්ගේ ජීවිත තුළ පිහිටවාගෙන ඒකේ වටිනාකම් වැඩි කර ගන්නත් අපිට පුළුවන් දුස්සීල වෙලා අසපපුරුස වෙලා සමාජ විරෝධී වෙලා මේ සමාජයට බරක් වෙලා ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම නැති කරගන්න තිරිසන් තත්වට පත්කරගන්න ඊටත් වඩා පල්යා තත්වට පත්කර ගන්නත් අපිට පුළුව මේ විදියට මේ ජීවිතේ වටිනාකම් වැඩිකර ගන්නේ එකත් අඩුකරගන්න එකත් අපිට කොයිකාලෙක් කරන්න පුළුවන්. බුද්ශාසනය තිබුණකාලෙකත් පුළුවන් බුද්දවාසනය නැතිකාලිකත් කරන්න පුළුවන්. දැ මගමානෝක හෙම තමන්ගේ වටිනා ජීවිත වටිනාකම් වැඩිකරගත්ත කලින් සක්දේවදු මනස්ත ලෝකයේදී බුද්ධවාාසනය නැතිකාලික. මෙ වටිනාකම් වැඩිකරගන්න එකයි අඩුකරගන්නේ එකයි ඔය විදිට කොයි කාලෙක් කරන්න පුුවන් හැබැයි බුද්ධසාාසනයක් තියෙන කාලෙක. ඒ ධර්මය මුණගැහවුණ ජීවිතයක ඒ ජීවිතයේ වටිනාකම උපරිම තැනකට කිරියන්න. පරම සේෂතත්වයට පත්කරගන්න. අතිශයිම වටිනා දෙයක් බවට පත් කරගන්නත් අපිට පුළුවන් ඒ මේ බුද්ධසාාසනය තුළ ඒ බුද්ධසාාසන දේශනා කරන පනවන ප්‍රතිපදාවේ ඉඳලා. තොකොට ඒ විදදියට අපේ ජීවිතයේ ම සේෂ්ඨත්වයට පත්කරගන්න වටිනාව දෙයක් කරගන්න හැකියාව ලැබෙන්නේ අපි අපේ ජීවිතවල පුරුදුකරණ දේවල් වලට අනුව අපි හිත පිහිටුවා ගන්න දේවල් වලට අනුව අපි උපපතිම් අරගෙන ඉ දේවල් වලට අනුව අපි රැස් කරගන්න දේවල් වලට අනුව අපිට හැමෝටම ලැබිලතින් අඔවුදු පහාක හැටක තාවකාලික ජීවිතයක් ජීවිතය තුළ අපි පුරුදු කරන හිත පිහිටුවාගන්න අපි උපතින් මාරගෙනෙන අපි රැස්කරගන්න දේවල්වලින් අපිට සදාකාලික සැපේකට පත්වන්න පුළුවන් ඒ සඳහා පාරකපාගන්න පුළුවන්. ඒ සඳහා අපිට වටිනා අවස්ථාවක් මේ දුල්ලබ මනුස්ස ජීවිතය ලැබන වෙලාවේ වටිනා මනුස ජීවිතය ැබුණ වෙලාවේ බුද්ධ සාසනයත් මුණ ගැහිලා ලැබිලතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විද්‍යට මඔබට මාමවුණවාගේ උතුම් ආයතන හරාවබට ඒ විදිට මහන්න ලැබෙන ය අදෝභිගෙන ගන්නේ සංයුත්ත නිකායේ එක්ක පොත් වහන්සගේ සඳහන් වෙන ජරා සූත්‍රයේ ද මේ දේශනාවේදී එක්තරා දෙවි කෙනෙක් මධ්‍යම රාත්‍රීද බුදුරජාණන් වහන්සේ උුණගන්නැවිල්ල ප්‍රශ්න හතරක් අහනු දෙවිවරු මේ බුද්ධශාසනය මතු කරගන්න බුද්ධශාසනයේ ලෝකයාගේ හිතසෝපිස ප්‍රචලිත කරන්න බොහෝ දායකත්ය දැක්කුවා ඒවගේම ධර්මය අවබෝධ කරගන්න ඒ දෙවිවරු විශාල මහන්සියක් ගත්තා මොකද ඒ දෙවිවරුන්ට අවබෝධයක් තිබුණ මේ සස්සර සැසරායනයකේ තියෙන අනතුරගෙන දිවිය ආත්මවලට පත්වල සැපවින්දත් එක තාවකාලික දෙයක්ගන අදහස ඇතිකරගන්න මේ බුද්ධ ශාසනෙත් එක්ක විශාල දෙවපිරිසකට අවස්ථාව ලැබුණ. ඒ නිසා ඔවුන්ට මේ ධර්මය අවබෝධ කල්ලා සසරෙන් නිදහස් එන්න බලවත්වඋමනාව තිබුණා. ඒවිනිම භාගතුන් වහන්ස නකට නොයෙක්ක අවස්ථාව ඇවෙල්ලා ප්‍රශ්න හලා තමන්ගේ සැක සංකා දුරුකරගෙන මේ ධර්මය අවබෝධ කරා. සාමාන්‍ය ලෝකට මේ ජීවිතෙන් වදයක් වෙන්නේ මේ සසර කරදරයක් කියල හිතෙන්නේ දුක එනකොට. නමුත් මේ සසර දුකක් මේ ජීවිතය කරදරයක් කියලා කෙනෙකුට හිතෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට එයා ප්‍රඥන්ත කොවිතරන් සැපවින්දත්. කොවිතරන් සතුටින් හිටියත් ය දන්න ඔක තාව කාල්ක එකක් පරම සැපේ වෙන්නේ මේ සිලු සංස්කාරයන්ගේ මේ උපාදාංස්කන්දයන්ගේ සංසින්දීයාම ඒ අමා මහා නිවන කියන අදහස එයායට තියෙනවා ඔහු එක තේරුම් ගන්න ත කවුරු හරි කෙනෙක් මේ සසරයන්න කැමතිවන් කැමති වෙන්නෙම මේක තියන අනතුර නොදකින නිසා මේක ඉතින භයානකම නොදකින නි හැබැයි ඒක දැනගන්න වෙන්නෙත් බුද්ධ ශාසනයක දියේ උතුන් ධර්මය තුළි සාමාන්‍ය ලෝකයා හිතන රටාවට හිතලා. ඒ රාමාණ්‍ය ලෝකයා කින දේට අනුවගි හිල්ලා කවදාවත් මේ සසර තියෙන අනතුර ගැන තේරුම් ගන්නවත් මේකෙන් නිදහස් එෙන්නවත් බෑ එනිසම් මේ දෙවි කෙනා තමන්ට තිබුණු ප්‍රශ්න හතර කෙලින්බ බුදුරජාණන් වහන්සට ඇවල ඉදිරිපත් කළහනවා කින්සු යාව ජරාසාදු. ස්වාමිණී භාග්ගතුන් වහන්ස මේ ජීවිත අවසානයට වනකම් ඒඇන වයසට ගිහිල්ලා හුද්දටම දිරලා අවසාන මොහොත වෙනකම්ම පුරුදු කරන්න ඕනුදේ මොකදද දැන් හිතන්නකෝ සාමාන ලෝක ගත්තම මොනවද පුරුදු කරන්නේ තම තමන්ගේ ජීවිතවලට හැල්ලබන්නකු කෙනෙක්කින් තමන්ගේ ජීවිත කාලෙම කරන්නේ සල්ලි හම්බ කර එක සමහර කෙනෙක් ඉන්නවා තමන්ගේ ජීවිත කාලෙම කරන්නේ වැටවල් ලැවිද්ද ඇවිද්ද තමන් ඉඩං ගොඩ වැඩි කරගන්න එක නඩු කියනවා රණ්ඩු කරගන්නවා පොලිසිවල යනවා ම ඉඩකඩම්ම තමයි තමන්ග ජීවිතයේ ඒක වැඩි කරගන්නේ එක මයි ඒක එකතු කරගන්නේ එක මයි මරනාසන්න මොහොත වෙනකම්ම අතේ පයේ හයිිය තියෙනකම්ම කරන වැඩි. තව සමහර ජීවිත ති නවා. ඒ ගොල්ලන්ගේ ජීවිත අවසාන මොහොතෙනකම පුරුදු කරන්නේ දරුව අත පත ානයක. දුක්විඳගෙන දරුවෝහදනෝ දරුවන්ම දීග තලා දෙනවා නීට පස්සේ දරුමුණු පුුරම්මල්ලගෙන ඒ අත් එෙම හැපි හැපිින්වො නාවනව කවනවා පොවනවා මොන්ටිසෝරිියරං යනවා දරුවම ජීවිතය කරගෙන දරුවන්ම අතපතගානයකම උපස්ථාන කරන එකම දරුවන්ගෙන්ම සැනසෙන එක තමන්ගේ ජීවිතයේ පුර්දු කරනවා අවසන්ට මැල්ලනවා අව සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතවල සත්තු මරණක තමයි පුරුදු කරන්න උපපන්දා ඉඳ ලම සත්තු මරණය එක ද අපි ගන්න අපේ ත ගාමානෙන් ගම්මල ජීවත්තච මිනිස්සු ද අපි දන්නවා සමහරුන්ගේ ජීවිතගත්තම ජීවිත කාලෙම කරේ මාලුවල්ලනය එක ගඟ දොලේෙන් වෙටල මැරලගිය සමහරුන්ග වැඩේ තිබුණේ කැරෑ සැත්තුම් මල්ලන එක ඌරන්ට ගිනි බඳ නවා තුවක් උබඳව ඒවෑම වෙනසිලා ගිය සහමරු තමඟගේ ජීත කාලේ අවසාන වෙනකම්ම සතාසාරපයාගේ ඉඳලා කුරාකූගිය දක්වා මරණෙක්. තව සමහරගි ජීවිතය තමයි මුළු ජීවිත කාලෙන් පුරුදු කරන්නේේ තමයි හොරකංකරණෙක්. ඌමනාවක් ඇත් තොරක කනවා නැතත් තොරං කරනවා පුරුද්දගිහිල්ල. ඇයි සංසාරෙන් ආපු පුරුදු මේවා අනමතංග සංයුත්තයේ දේශනා කන පින්වත් මහන්නේ ඔබ ගෙවුණු සංසාරය හොරු වෙලා ආ්ඩුවට හව්වල බෙලි කපද්ද ගලාගෙන ගිලේ තමයි වැඩි මේ සතරම හාසාගරයේ ජලයනෙවේ.ඒ ආණ්ඩුවට හව් වෙලා බෙලි කපද්දි. නම් බෙලි නොකපුජීවිත ආණ්ුව හව් වෙච්චි නැති ජීවිත ඉදිට ගෙවුණු සංසාරය හොරකවම කර කර ඇවිල්ලා ඒකම පුරුදු වෙලා සමහර පිනිස්සු ඉන්නවා බුද්ධ සාාසනය හම්වෙච්ච වෙලාවිත් බෞද්ධ වෙලවුනත් තමන්ගේ ජීවිතය හො කම කරනු එක පගාගන්න විදදිියෙන් වෙන ක්‍රමයකින් වෙන්න පුළුව. ැබයි අසාන හොතනකම පුරුදු කරන්නේ ඒදී. තවසාහර ජීවිත තියනෝ තමන්ගේ ජීවිත කාලෙන් පුරුදුකරන්න සල්ලාලකම්. ඇ හැට පැන්නත් වඳුර බිමනෝයනෝකිනො වගේ මොන්නත් වයසට ගියත් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන්නම සල්ලාලකම්. අපි දන්හෙම ජීවිත තියනවා. අතපයි අන්තම් පන තිබ්බත් කොහමමාරි අඩු තරමින් සමන් කැමති රූප අදිය බලාගෙන ඉහට තමයි උත්සාහ කරන්නේ සල්ලාලකම්ම තමයි පුරුදු කරන්නේ. තව සමානුන්ගේ ජීවිතල බොරුව. තව සමරු කේලම තව සමහරු පරුස වචන කිය. තව සම්හරු හිස් වචන ල්ලාමක වචනක කියෙනක තයි කොතන ගියත්තඒ තමයිකය. ඔය අත්තට සමහාරු අදාමිකව ජීවත්තනක පුරුදු කරනවා. ධාර්මික මාර්ගෙන වේ අරකමයි කරන්න ඕ. ැ ඉහිට ාාවව මන හිංඟාකාන මිනිස්සු. බොහෝ දෙනකුගේ ඇත්තම කතාාවගත්තොත් විශාල වසයෙන් මුදල් ගිනුම්වල තියනෝ. හැබැයි ජීවිතයේ පුරුදු කරන්නේ අරක හිංගාකානය එක සල්ලි එකතු කරන එක. ද මේවගේ ලෝකක මේ දෙවිකෙන භාග්‍යතුන් වහන්සසිෙන් ආපුදේ තමයි ජීවිතයේ අවසාන මොහොත වනකම් පුරුදු කරන්න ඕනිි මොකක්ද කිය. සියල්ල දන්න සියල්ල අවබෝධ කරපු මහා කාරුණික අපගේ ශාස්ටෘන් වහන්සේ දේශනා කරනවා සීලංයාව ජරාසාදු. වතුර කියල කියාගන්න බැරිවෙනකම්. වංගත ඔස්ස දකුණු පැත්තින මදුරුවට ගහගන්න බැරිවෙනකම් එකනේ අතපාය හතර පන නැතිවෙනකම්ම කට පන නැති වෙනකම්ම තමන් ජීවිතය පුළුදු කරන්න කියනවා සීලේ. ඇයි යන්තාම් වතුර කියාගන්න පුළුවන්ගුුණොත් වතුර ටික දෙනකම් හොඳයි. නොදුන්නොත් තත්තකුණු හරපෙන් බයිනෝ තැප්‍ය හාතන කාචය මගෙනනක් න්දයි ලෙලි සලකනෝ. සලකද්දි කියනවා මගේ ලේලි සුරංගනාවක්කය චුට්ට වැරදිච්ච ගමන් තිත්තකුණු හරපෙන් බයින දුස්සීල වෙනවා වච්චනයෙන් දෘෂ්චරි තේදන බුදුරජන් වන්ස දශනාන ජීවිත අවසාන ොහොත වෙනම් මුකූත් කර කියාගන්න බැරි වෙනකම්ම තමන් ජීවිතේ සීලේ පුරුදු කරන්න කියලා. මේකයි එක ප්‍රශ්නය වෙලතින්නේ. වයස්බේදයක් නෑ. ජරාවට පත් වුනා නෑ කෙර එකක් නෑ. සතුරු වෙන්න ඕන වඋනාම හිතකාය වචනය හසුර වන්නේ ඒ සතුරු ලැබෙන ආකාරයට මිසක අවබෝධකින් න්නෙවෙේ. හික්මීමකින් දමනයකින් නොවෙයි. සතුට ලැබෙන්නේ සත්තුමාරල නම් ඒක කරනවා. හොර කංකරල නම් සල්ලාලකම් කලනම් ඒ කරනවා.යි වයස්බේදයක් නෑ. සතුර ලැබෙන්න්නේ බොරු කියලානම් ඒ කරනවා පරුසවචන කියර නම් කියේලාං කියල අනිත් අය බිඳබලනම් හිස්ව වච්චන කියනම් ඒ කරනවා එහ මවබෝධයකින් දමනයකින් මේ කරගෙන නැනව කලෙක් නෑ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ ජීවිතය අවසාන මොහොත වෙනම් තමන්ගේ ජීවිතය පපුදු කරන්න ඕනි සීල කන්නේ සොරකමින් වැලකිලා නිවැරදි ජීවිතේ ආනගාතයෙන් වැලකිලා ජීවත්වීම. සල්ලාලකමින් වැලකිර ජීවත්වීම බොරුවුස හිස්වචනය කේරමින් වැලකිලා තමන්ගේ වචනය පිරිසුදු කරගන්නෙක්. එහෙනම් අපි හැමෝගෙම ජීවිත වලත් පුරුදු කරන්න තියෙන මේ දේමකද පුුදු කරන්න වැල තින්නේ ඇත්ත්‍ර මේ අපට පුරුදු නෑ. අපිට පුරුදු තියන්නේ වං අත්තේ පැත්තේ මදුර කනකට දක්ුණුව ති ගහානිෙක් කුණුවෙත් එකක අදදි වංග ති ගහය එකක වංකුලක අද්ධිකූඹි දකුණුකකුල එම්පාගෙන එක ඔය විදියට චූටිම සතාගේ ඉඳලා අපි පුරුදු කරලතින්නේ සත්තු මරණක සංසාරය මේ ජීතෙත් සමහර විට. සොරකම් කරන එක සල්ලාලකංකරන එක බුරු කියන එක කේලම හිස්වචනය පලසමච්ච. නිසා අසීරුවෙන් හරි පුරුදු කරන්න වෙලතිී. ස්වභාාවෙන් යන්නේ වැරදි පැත්තට ඒ වැරදි පැත්තෙන් හරි පැත්තර ගන්න නම් ඒක පුරදු කරන්න වෙනවා වෙහෙසක් ගන්න වෙනවා. එහනම් අපි අපේ ජීවිත තුළ හුදට මතකතියාගන්න පුරදු කරන්න තියෙන ජීවිතය අවසාන මුොහොත වෙනකම්මමකක්ද සීලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේෙන් ආපු ප්‍රශ්නය තමයි කින්සුසාදු පටිත්තිතා අපේ ජීවිත තුළ පිහිටවාගෙන ඉන්න ඕුන් දේමකද දෙක අපේ ජීවිතයේ හැඩගස්ස ගන්න ජීවිතය තුළ පිහිටුවාගෙන ඉන්න ඕනුදේ කුමක්ද. දෙ සාමාන්‍යයෙන් ගලන්න ලෝකේ කෙනෙක් ගත්තම පිරිස් ගත් තම තවන් හිතේ ජීවිත කාල පිහිටවාගෙන දේමකදද රාග. තව කෙනෙක් දේශයේ තවගෙනෙ මෝහේ සමට මේ ඔක්කොම තියෙන පුළුවන් සමාරු ඉරිසියාව මසුරුකම පලිගැනීම බද්ධ වෛරය එකට එක කිරීම තරගෙට වැඩකිරීම ගුණමකු බව. ද මේව තමයි තමන්ගේ ජීවිතය පිහිටවාගෙනඉන්න දේ. එහම ඉඩන් එහමනැත්තන් කෙලේ ගුණ සහිගෙන කරන බව. දැඩි බව මාන්‍ය අතිමාන්නේ. මේවැෑ හුදට පිහිටට මේවැෑම කාල් ගෑවි කාල්ගෑවි මීට අනොුව ජීවත්වෙනෝ. ද මේක තින බරපතරකම කියන්නේෙව. පිව ොකුවාහස විසින් ියපු අච්චරය මනස්සෝ පොතේ විසි හතරෙන් පිටිු සඳනන් වන්න මෙහෙම දෙයක්. කෙනෙකු විසින් දැඩිව ගන්නා සිතුවිල්ලක් විසින්. එකන තමන්ගේ ජීවිතයේ පිහිටවා ගන්න සිතුවිල්ල දේ විසින්. ඒ කෙනාව මෙහෙවන බව බෝහොය නොදන්නා කරුණකි. ඒ යහපත් එකක් සිතුවිල්ලක් අධිෂ්ඨානයක් වන්න පුළුවන් අයහපත් එකක් වෙන්නක් පුළුවන්. ඊට පසුව ඔහුගේ ජීවිතය ද සෞගේ සංසාරයේ ජීවිත දහස් ගන්නක් ඔහුහෝ මෙහේවන්නේ හැඩගස් වන්නේ එම සිතුවිල්ල විසිනි. සමහරවිට කල්ප ගානක් ඕහුගේ ජීවිතය හසුරවන්නේ මෙහෙවන්නේ ජීවිතය සකස් වෙන්නේ ඒ දැඩිවගත්ත සිතුවිල්ලට අනුවයි. ඔහුවෙයි සිරකරුවයකි. තමයිම් සිතුවිල්ල ගත්ත්‍රපත ඒක හිරවෙල ඉන්නේ. ඔහුට එයින් අත්මිදිය නොහැක කැමැති වනත් ො අකමැතිවඋනත්. මි දෙන්න බෑ සමහරගෙනෙකුට හිතේ රාග පිහිටය නවා නිදහස්සෙන්න්න ඕන කැමැත් ඇත්තිය නො නමුද බෑ ඇයි ජීවිතයේ දැඩිවේ සිතුවිල්ල අරගත් අරගෙන සංසාරේද්දි දැඩිවේක අරගෙන සමහරුි ජීවිතවල කෝපේ සමහරග ජීවිතවල බද්ධ වෛරයේ ද කල්පනා කලා බලන්න දේවදත් සම්බුද්ධත්තේ ජීවිතයේ භාගතුන් වහන්සේගේ සම්බුද්ධත්තය ලපු ජීවිතයයටෙන නෙද මේ කල්පට ල් පහගට කලින් අර රත්තරන් තැටිය තමන්ට ලබාගන්න නොහැකි වුණ නිසා බෝසතාන් වහන්සේ එක් තරහා ඇති කරගෙන වැලි මිරි කලා දැඩිව සිතුවිල්ලක් ගත්තමකක්ද උපූපන් ජාතිී මං උබෙන් පලිගන්නෝ කියලා. හිතේ පිහිටුවා ගත්තා දැඩිව පිහිටුවා ගත්තා උපූපන් ජාති පලිගන්නෝ කියලා පලිගන්න පස්සිංාාවද කල්ප පහපුරාවට අප ම බෝසතාාණන් වහන්සට මහා පින්කදට දුක්දිදී වද දිදිී පස්සිං ආාවනෙදද ආවා. බෝසතාන් වහන්සේ පුතාවෙද්ද සහරජීවිතල දේවදත්ත තාහත්ත වෙලා. බෝසත වහන්සේ ගුරුවරය වැද්දි ගෝලය වෙලා. බෝසතන් වහන්සේ මුවෙක් වෙද්ද දේවදත්ව වැද්දෙක් වෙලා ඔය විදුර කල්ප පහපුරාවට දැඩිව ගත්ත සිත්තුවිල්ල විසින් හිතේ පිහිටුවාගත්ත දේවිසින් දේවදත්තගේ ජීවිතය ප්‍රසස්වමින් සකස්වෙමින් මෙහේවමින් ඊටානුම ජීවිතය සකස්වමින් පස්සංගාව බොහෝ දුක්විින් ද නිරේ පණපිටික් නිරේගේ අවස්ථා බොහොමය එනිසා ඒ වගේ අපිත් අපේ ජීවිතවල පිහිටුවාගන්න දේවලට අනුව අපේ ජීවිතය සකස් වෙනවා පසස් වෙනවා යහපත්තවෙෙන්න පුළුවන් අයහපත්තයගෙන පුළුවන් යහපත් නම් යහාපත පිින්ිස සකස් වෙනවා අයහාපත නන් අයාපිත්ත පින්ස සහකස් වෙනවා. බෝසතාානන් වහන් සිපවා කාල්පා අසන්ගේයේ විස්සකට කලින්. එ මුහුද ගමන්කරද්දි අම්මව කරීතියාගෙන සිතුවිල්ලක් ගත්තමකක්ද මම අවබෝධ කරගෙන අනිත් අයට අවබෝධ කරවනවා. මම කෙලෙසුන්ගේ නිදහස්්‍රලා අනිත්තයව නිදහස් කරවනු. මම සසරින් එතර වෙලා අනිත් අයව සසරින් එතර කරවන. දැ බල එද්දා ගත්තේ මුහුදේ අම්මව කරේ තියන ගත්ත සිතුවිල්ල විසින්. කල්පා සංකේය විශ්සක් කනකම් බෝසතාන් වහන්සේගේ ජීවිතය මෙහෙව එට අනු. කල්පා සංකයේ දාසයක් බුදු බවපත්තා දැ පාර්තනා කර කරනවා. මීට සාරාසංකයේ කල්ප ලක්ෂිකට කලින් දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලයේදී විවරණ ලැබුවට පස්සේ දස පාරමිතාපුරමින් ඒ ජීවිතේ ඒ අරමුණ වෙනුවෙන්. ඒ දැඩිව පිහිටුවා ගත්ත දේවෙනුවෙන්. හිතේ පිහිටුවාගත්ත දේට අනුව සකස්ව වියනවා. තිරිසංආත්මක ඉපදුනත් ගුණයක්මයි දියුණු කරන්න. මනුස්සාත්මික එපදුනත් ගුණයක් මයි දියුණු කරන්නේ දෙවියන් අතර ඉපදුනත් ගුණයක් මයි දියුණු කරන්නේ. ඇයි දැඩිව සිත්තවිල්ලක් කරන්න යමක් හිතේ පිහිටුවාගෙන බුද්ධත්තයට පතිනගල ඊට අනුව තමගගේ ජීවිත. සාමාන්‍ය ලෝකෙත් අපේ ජීවිතවලත් කල්පනා කලබන්න අපි ජයග්‍රහණය කරානම් යම අපි දිනාගත්තනම් ඒ දිනාගත්තේ ජයග්‍රහණය කරේ අපි හිතේ දැඩිය පිහිටවා ගත්ත සිතුුල්ලක් තමන් හිතේ පිහිටවා ගත්ත දේ විසි. සාමාහරකනෙක්කිතනන් කොහමරගයක් අදන ගේ හදනු සාමාහකනෙක් න කොහොමර විභාග පාස් කන පාස් කරනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේ හිටවා ගන්න දවල්තිය නො ද මේ දෙවිය හැව්වේ වඩාත්ම හොඳ දේමොකක්ද තමන්ගේ යහපත පිණිස පවතින දේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දාසාදු පටිත්්තිතා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීම තමයි ශ්‍රද්ධාව පිහිටවා ගැනීම තමයි තමන් ජීවිතයේ මුළු ජීවිත කාලේම පිහිටවා ගත යුතු දේ ැඩිවතැම්පත් කර ග යුද්දේ ොකදද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම උන්වහන්සේගේ අවබෝධය හරි කියලා හිතේ පිහිටුවාගන්න. තු උන්වහන්සේගේ අවබෝධය හරීගල හිතේ පිහිටුවා ගත්ත්‍ර පස්සේ උන්වහන්සේ යමදද දේශනා කරේ අපේ ජීවිත ඊට අනුව හැඩගහෙනෝ. ඊටානොෝ සකස් වෙනවා. අපේකට කැමැති වෙනෝ මොකද අපි දන්නෑ අපේ ජීවිතේ විලාවය අවසං වීද කියලා ඒම හදිස්සි අවස්ථාවක් කළ මරුණයට පත්වෙෙන්න වෙද්දිී සාමාන්‍ය හදිස්සි වෙලාවට අපිට මතක් වෙන්නේ අපි හිත බැඳුණු දේ අපි හිතේ පිහිටුවාගෙන ඉන්නදේ අපි හිත බැඳුණ හිතේ පිහිටුවාගන්න ඉ පිනනම් පින මතක් වෙනවා පවනම් පවමතක් වෙනවා ඉඩමනං ඉඩම දරුවනම් දරුවෝ නෝනට මහත්්‍යයනම් නෝන මහත්්‍යය ඉරිසියාව නම් ඉරිසියාව පිගැීමනම් පලිැනීම සමහර මිනිස්ු ඉන්නවා තමන්ගේ ජීවිතයේ අවසාන උස්මහලන්නේ මං ඔවන්ගේ පලිගන නයික්වෙල ඇවිල් හරි පලිගන්න කොහොමරි පලිගන්නෝ කියලා. දැ මේවා ඔක්කොම කෙලෙස් එක්ක තියන දේවල් මේ පිහිටුවා ගැනීම. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරාමොකක්ද තමන්ගේ ජීවිත කාලයම පු පිහිටුවාගෙනන්න වටිනාමදේ තමයි ශ්‍රද්ධාව කැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීම. කල්පනා කල බාන්න අපි තම තමඟග ජීවිතවල ධර්මය කැඩපතක්ක තමන්ග ජීවිතර දැංහරල බලන මතමන් ජීවිතය මොනුවද පිහිටුවාගෙනඉන්නේ. තම තමන්ගේ ජීවිතර මොනවගේ දේවල්ද පිහි ජීවිතරන මරණය කොයි වෙලාවිධ කර ඟා ඉතාගඩ බරි ජීවිතයක. කාමාන්‍යින් ගත් තම බොහෝ දෙනෙක් හිතේ පිහිටුවාගෙන ඉන්නේ මේ ජීවිතය අවසානයත් එක්කම මෙහි දාලය යන්න වෙන දේවල්. නමුත් ඒදේවා ලොක්කෝම පහිටවාගෙන ඉන්න මෙහෙදි දාල යන කන රැක්කගන්න නමුත් මැරුුණම අරංජන්න වෙන්නේ මේකායියනවේ තමන් පිහිටුවා ගත්තදේ. තමන් පිහිටුවාගෙන දී පලිගැනීමන ඊට අනුව ගිහිල උපදිනවා තමන් පිටුවාගෙන ඉන්නේ එකටක කරනිම නම් ඊට අනුව ගිහිල උපදිනවා තමන්හිතේ පිහිටවාගෙන රාගේ නම් එතන්ටානු උපදිනවා දේශේන දේශයට අනුව මෝහ නම් මෝහෙට අනුව දට තකතියා ගන්න අපි මෙම හිතේ පිහිටුවාගෙන ඒ ගැන කල්පනා කර කරන්න හැම මහෝතකම අපේ ජීවිතවලට ඒ ජාතියම විපාග දෙන කර්ම සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කෙනෙක් ස්ත්‍රද්ධා මාත්‍රයක් පේම මාත්‍රයක් තමන්ග ජීවිතය ඇතිකර ගන්නවඋනම් ඒ ඒ කෙනාට මහා යහපත පින්ස පවතින. ආලක ස්ස හෝවා මේ පුරුසියාට තියන වටිනනාම දේ මොකද කියලා වටිනාාවවස්තුූ මොකද කියලා බදුජණන් වස දේශනා කරේ සද්දීද විත්තම් පුලිසස්ස සෙට්ටම්. ශ්‍රද් මයි ශ්‍රද්ධාව තමයි පුලුසයාර්ථීන ශේෂ්ඨම ධනය වටිනවදන්නේ ඇයි. සේෂ්ඨ ධනයක් තියෙනවනම් වටිනා දෙයක් තියෙනවනම් ඒක වියදං කල්ල හෝට ශේෂ්ඨ දෙයක් ලබන්න පුළුවන්. කසී භාරත්වා සූත්‍රයේ තියෙනවා මේ බුද්ධවාසනයේ අමාපල කියන ඒ අමාමහා නිවන නෙලාගන්න නම්. අත්පත් කරගන්නම් තමන්ගගේ ජීවිත නැමැති කුමරේ වපුරන් ඕනේ ශ්‍රද්ධාව නැමැති බීජේ. එන තමංග ජීවිත කාලය පුරාම බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය හරී කියලා කවුරොලි අදාගෙන ඉන්නව නම් පිහිටුවාගෙන ඉන්නවනම්. ඒක ඒකෙනාට ඒ කාන්තෙන්ම යහපත පිණිස පවතිනු. ආලෝක ඇස්සයමැහ්වා ඒෙස්සවැඩට පහැරින් ඉතරවෙන්නන්නේ කොමද කිය. බුදුරජාන් වහන්සේ දේශනා කරේ සද්දාය තරතීයෝගන් සද්ධාවෙන් තමයි මේකින් එතර වෙන්න තියෙන්නේ. එහනම් අපි මේ ඉප්ප දෙන මැරණ සංසාරකට මූනදීලයින්නේ. සතරාපාය වැටන සංසාරකට මූනණදීල යිඉන්නේ. එහෙමයි මූනදීනම් මහා අනතුරක ඉන්න ගමනුත් හිතේ පිහිටුවාගෙන ඉන්න පලිගැනීම නං දේශේනං ්‍රෝධේනං ආයියායේ අනතුරට වැටෙනෝ. ඒ අනතුන් නිදහස්වෙන්න නං තමන් ජීවිතයේ පිහිටවාගන්න ඕන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසේ. ඒ අදහා ගැනීම තැ මහකම්ම විංග සූත්‍රයේද බදුජන් වහසේ දේශ අන පිින්වත් හානි සමහර කර්ම තියෙනවා කුසලේ යටකරන අකුසල කර්මතිය නවා. ඒක මේ ජීවිතයේදී කුසල්ම කරා කියලා පිම්ම කරා කියලා යහපත් ජීවිතයක් ගත කරා කියලා ඊළඟ ජීවිතයේදී ඒ කාන්තෙෙන්ම සුගතියට යනවා කෙක්න. විශේෂ දෙයක් බුදුරජාණන් වහන්සේ තමයි මේ කරර්ය ැ දන්න න්නක් දේශනාන එහෙම නොවන්න පුළුවන්යි කලින් ජීවිතයක බලවත් අකුසල කරමයක් ස්තරහට ඇවිල්ලා දුගතිටගින් යන පුළුවන්. දැ මහා නාර්ධකස්සප ජාතක වගේ කියවද්දි මේ කාරණා හොදලටම පැහැදිලේනවා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කනවා මහාකා විභන්සුත්වේද හෙම නුණත්. කලින් කරමයයක් ඇවල මේ ජීවිතය පින්කරත් ඉළඟ ජීසේ දුගතිර යන්න පුළුවන් ඕුනත් මෙහෙම දෙයක්. ඒකේචි බුද්ධන් සරණන් ගතාසේ නතේ ගම ස්තන්තියපාය කවරුහරි කනේ බුදුරජාන් වහන්සේව සරණ ගියානන් ඒ ශ්‍රද්ධාවට පැමිණුනානම් එකනව දුගතය යන්න කියල. එනිසා අපේ ජීවිතවල පිහිටුවාගන්න වටි නාමදේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අදහා ගැනීම ශ්‍රද්ධාට පැමිණ. එනිසා තම තමන් තම තමන් ජීවිතට හැල බාන මුොනවද පහිටවා ගන්නේ සමහට එකට කිර ලිගැනින් වෙන පුළ. අපිට කතාවක් අහන ලැබුණ එක තැනක ඒ මල්ලි තරුණය කසා දෙයක් බඳන්න සූදානං වුණ දැ මගුුගේ බොහෝ දෙනෙකුට කිව්වා අල්ලපු ෙදර ෙනට කිවෙන කාන්තාවත් එක පොඩි රහත්තිබුණා කිව්වෙනේ. ද කසාද බැන්ද අර මගුරුගේ නොකපු කාන්තාව තරහ හිටි පලිගන්න බලාගනිට පිහිටවවාගිනිටි කොහොමාරි එකට එක කරනවා කොහොමරි පලිගන්නවා කිය. දවසක් කඩේට ගියා කඩට ගිහිල් එද්දි පාරයිනි බලු පෙටවුගෙන ගෙනනෙක්දාලා බැලි පැටිකූ ගත්තාතට අරගෙන ගෙදෙට්ට අරංගාව ඇයිලට පස්සේ හොල බැලුවවා මනමාි නම් හොයා ගත්තා අපිතමු ලින්සි කියලාඇරල්ලපු දට ෙනව මනමාලි නම ලින්සිට පපත් තමන්ගෙන හු බැල්ලි පැටියර් ද දෙම්ම ලිින්සි කියල දාලා අර මනමමාලි ලීටෙනකම් බලංගඉන්නවා බලංගර තමන්ගේ බැලිපටිට කෑගැඳගෙනවා හුද්දට බයිනවා ල්කමේ ගිහිල්ල අවල මේ ගිහිල්ල ම මේ අරංගාවේ තාම්පුරුද්දයක කිෙ හුද්දයටට තමන්ගේ බැල්ලිට බයිනවා අරලාමයා ඩාගෙන ගිට දුනකම් බයින. පලිගන්න විද්ධිය. හිතේ පිහිටවා ගත්ත දේ ද දෙ හිතේ පිහිටවාගෙන ඉන්දිය කොහොමරි පලිගන්නව කියලා ඊට අනෝ කරුණු යෙදිය ෙදී ඊට අනුව ජීවිතය සකස්තුනාා. සංසාරය ගෙන යන්න බොහෝ කර්මයක් අන්තිමට රැස් කරගෙන. එනිසා, අපි නැවත නැවත සිහිරගන්න ඔබ නැවත නැවත සිහිකරගන්න තමන්ගේ ජීවිතය අවසාන හුස්ම පොදහල්තුරු පවා අවසාන හුස්ම පොදහෙලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාගෙන.ඒ මාර්ග ශ්‍රද්ධාවෙන් යුතුව ගමන් කරලා බිමෑද වැටනුවත් පාඩුවක් නෑ. සහරඩෙන් ශ්‍රද්ධාවෙන් මේ ගමන යද්දි සීලියය පුරුදු කරද්දි බාහිට සමාජිත්තෙක් බැලුවට පස්සේ ඒයන වේගවත් ගමන අපට යන්න බැරිවෙන පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ ගමන් කරපුේ මාර්ගයේ ශ්‍රද්ධාවෙන් ගමන් කල්ලා බිම ඇද වැටනත් පාඩුවක් නෑ. ඇයි ඒ මාර්ගයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාදය පිසගත්ත දූවිලි. ඒ දූවිරි සිපගත්තත් ඒ දූවිලි කාගෙන මැරුුණත් ඒ ශ්‍රද්ධාවිත පිහිටුවයි ද විලි කාගෙන මැරුණත් ගි ජීවිතයට පාඩුවක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ දෙවි කෙන අහපු ප්‍රශ්නි තමයි කින්සු නරාණං රතනම්. මිනිසුන්ට වටිනාමදේ මොකදද මේ මිනිස්සුන්ගේ ජීවිතය තින වටිනාම සම්පත මොකදද. කල්පන කරන්න ඔබෙන් හැවොත් ලෝකෙන්හැවෝත් කියයි මගේ දරුවතයි මටතින වටි නාමදී. මගේ නෝල තමයි මටන වටිනනාමදේ මගේ මහත්‍යය තමයි. මගේ දේපර තමයි මගේ රස්සාවාවතමයි වටිනාම දෙේ මගේ වාහනේ තමයි දැන් දැන්ඇවෙල්ලා මගේ ඉස්මාට් පෝර්්ණික කියන්න පුළුව වටිනාමදේ තැ අන්තියනොකද දැ මේ දේවල් වට්ටිනාම දේවල් කියලා අරගෙන මේවම රැස් කර මේ ෑ මහිත පිටවාගෙන ගිල ොකද වි්‍ය වවාසාහන්ට ආයමැල්ල ඇතන්ටේනවා. දරුවන්ට නම් දරුවන්ගේ ඇගට ඉඩමට නම් ඉඩමට් වානට නම් වාහනේට ැ දික් මිස්තරයක්ක් හන ලැබුණ එක අම්මකින මැරුුණ මැල්ලක් ඒ ඇන්දටම පෙේතිවල ඉපදුණ මොකද වටිනාවදේ කිය අරගෙන පිහිටවා නිතිපුදේ තමන්ග ඇන්ගේ තුවාරයෙනවට දාපු වතුර පුරෝහු මෙෙට්ටේ මෙට්ටේ වටිනාදයක් කරගෙනමිට්ටේටම බැඳි ලගිහිල්ලා ඒ ඇදටම ඉපදනා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල දන්න සියල්ල අවබෝධ කරු මහාකාරුණක ශාස්තෘන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්තුන තින වටිනාමදේ තමයි පඤ්ඥානාරාණන් රථනා. මිස්තුතින වටිනාමදේ තමයි වටිනාමවස්තුූ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන් මේ යම් දේක තියන සැබෑතත්ත්ය ඒ ආකාරයම තේරුන්ගන්න අවබෝධ කරගන්න දැකගන්න තියන හැකියාව. කල්පනා කළ බලන්න අපිට වටිනාම දෙයක් තියෙනවනම් වටිනාම දෙයක් තියනව වනම් ඒ වටිනාමදයන් අපිට වටිනාම සැපේ ලබන්න පුළුවන්. එහනම් වටිනාමදේවෙන ප්‍රඥාවනං අප මේ බුද්ධසාසනයේ වටිනාමදේවන පරම සැපතවන උතුම්මදේවන ඒ ධර්මාබෝධය කරන්න පුළුවන්. ඒ ප්‍රඥාවෙන්මයි ගෙවුණු සංසාරේත් මේ බුද්ධ සාසනයත් ෆිංකර පුද්ධ විය ්‍රඥාවන්ත උදවිය මේ ධර්මය අවබෝධ කළ දුකින් නිදහස් වුණේ. සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතයේ ප්‍රඥාව කොවි තරන්තිනොද කියල දන්නේ ඒ කෙනා කරන දේවල් වලින්. කවුරුුවරි කෙනෙක් මේක කුසලය මේක අකුසලය මෙන්න මේ ලෝභය දේශය මෝහය කියන අකුසල් මුල්වලින් තමයි මේ අකුසල් උපදදින්නේ. ඒ වගේමයි මේ අලෝභය අත්වේශය අමෝහොය කියන මෙන්න මේ අකුසල් මුල්ලින් කුසල් මුල්ලරින් තමයි කුසල් උපදින්නේ කියලා කවුරු හරි දන්නව නම් ඔහු ප්‍රඥාවන්තයි. ඔහු එපමනකින්ම ප්‍රඥාවන්තයි ඇයි ඔහු මේ හේතුඵල දහම දකිනො මෙයින් තමයි මේක උපදින් මෙන් තමයි මේක උපදින්නේ. එහම දකිදි ඔවු යහපත යහපත දකිනු. එහම දකිද්දි දකිද්දි ප්‍රඥාවෙන් දකිද්දි මොකද වෙන්නේ අකුසලයෙන් බැහැර වෙනවා කුසලේට හිත නැමෙනවා ඔහුට මේ බුද්ධ ශාසනයේ පිළිසන්නක් කදාගන්න අවස්ථාව තියෙනවා සීලෝ මහරත්තන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ සීලිය කියන්නේ අග්‍ර දෙයක් නමුත් උත්තුම්ම දේවෙන්නේ ප්‍රඥාව මිනිසුන් අතරත් දෙවියන් අතරත් සීලියත් ප්‍රඥාතයන දෙකින් තමයි ජෑලබන්ට පුුවන් ත මේ දෙකින් ජයලබන්ට පුළුවන් නමුත් එයි උතුම්ම දේ වෙන්නේ ප්‍රඥාව ද්‍රජනන්ස දේශ කනව සද්ධා අදුත්තිෝ පුරිස සහෝතියි. මෙ ශ්‍රද්ධාව තමයි පුරුසියාට දෙවනිය වෙන්නේ. පන්ඥාචේනම් පසංසති ප්‍රඥාව තමයි ඔවුට මඟ පෙන්වන්. ප්‍රඥාවෙන් තමයි මඟ පෙන්වන්නේ ශ්‍රද්ධාවට ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකෙන්ම යුත්තව තමයි මේ නිවනේ ඇලුනුුවය මේ සිළුදුක් අවසංකරන්න. පු්‍රජාව දේශනාකන කෙනෙගි ජීවිතවල. බවබෝග සම්පත් ඕන තරන් තියෙන පුළුවන්. ඥාතින් ඉන්න පුළුවන්. හැබැයි ඔහට ප්‍රඥාව නැත්තන් ඔහු දිලින්දික්. නමුත් කෙනෙක් ඉන්න පුළුවන් ධන සම්පත්තිය නෑ ඥාති සම්පත්තිය නෑ පිදිවර සම්පත්තිය නෑ මේ හැබදේ නැතින පුළන් හැබැ ඒෝ ප්‍රඥාවන්තයි හට මොනොවක්කන් නැතිවර නෑ කියන. හොට කිසි දෙයක් නැතිර නෑ කියනවා. ඇයි ඔහට ඔහුළඟ තියෙන ප්‍රඥාවෙන් මේ ලෝකේ තින වටිනාමදේ ලබන්න අවස්ථාව තියෙනවා. ඒනි බුදුරජාන් වන් දිශනාව වටිනාමදේ මිනිස්සුන්ට තින ප්‍රඥාව. එහනම් අපේ ජීවිත්තවල හැරලබාන කල්පන කලබන්න අපි මොනව පස්සිද දුවන්නේ. මොනවටද වටිනාකම් දීරතියන්නේ. දරුවන්ට යානවාහනවලට ඉඩංවලට උගත්කම් වලට තාන්නමානවලට ඒවිනි බොහෝක ඇපකිරීමම් කරන. හේස වෙනවා. නමුත් ඒ සිරුදේ හිස්තේවල්. වටිනාදේවලන වෙන්න අමුත් යම් කනෙෙන් මේ ධර්මය අහලා. මත්තකතියාගෙන දරාගෙන මනසින් මෙනෙහි කල්ලා නුවනින්නේ එකේ අර්තය අවබෝධ කරගන්න උත්සාහගත්තොත්. තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥාවදය වුණු කරගත්තොත් ඔහ වටිනා දෙයක් අත්පත් කරගෙන තමයි මේ ජීවිතය අවසංකරන්න. ඒදේ ඔහට ඊළඟ ජීවිතයට අරගෙන යන්න පුළුවන්. කද මේ බුද්ධශාසනය කියන්නේ වද පීදුණු දෙක් නොඒ ලිස්සනගහක් නෙේ. දිස්සනගහක නැගලා පල්ලෙහට වැටුුණොත් ආයි මුලෙහි දම නැගින්න ඕන. උද්ධාසනය කියන ගහේ නැක්්ගොත් යම් ප්‍රමාණයන් නැග මේ ජීවිතේ මරණයට පත් වුනත් ඊළඟ ජීවිතයේ පටන්ගන්න වෙන්න එතනනිදර. එකට මේ වගේ. අපි ලියවමක් ලියලේ ඉන්නකට ලයිට් යනවා. න ලෙල්ලි වෙරයි. හැබේ ආය ලයිට් ආවට පස්සේ. දුලි ආාවට පස අපි ලියන්න තියන්නේෙ නවත්තපු තැන ඉද. ඒවගේ මේ ජීවිතේ මේ ධර්මය අහාලා මත්තකතියාගෙන මනසින් මෙනහි කර නුවනින් අර්ථය අවබෝධ කර ත්තොත් ප්‍රඥාවතමගේ ජීවිතය තුළ රැස්කරගත්තොත් වටිනාදයක් රැස් කර ගත්තොත් ඒක ඒ කාන්තමී ළඟ ජීවිතයට අරගෙන යන්න පුළුව මේ බුද්ධසාාසනය මුණගැහිච්චලම් බණටිකක් අහන්න මේ වගේ ධර්මදානයක් දෙන්න පවා කෙනෙක්ටුට පෙළැඹෙන්න්නේ සංසාල ගෙනාපු පුරුද්දකින් සංසාල කරපු ප්‍රඥාවන්තව කරපු පුරුද්දකින් මේ ජීවිතය අපි ඊට වඩා පියවර කීපයක් කරිස්ත්‍රහට අරගයොත් ඊළඟ ජීවිතයේදී අපි මීට වඩා ප්‍රඥාවන්තයි එනම් අපේ ජීවිතය අපි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මේටානුව දිියුණු කර ගත ප්‍රඥාවක් ඇතිකරින් තමන්ග ජීවිතයේ අවසාන කරන්න. ඊළග බුදුරජාණන් වහන්සේගේෙන් අහපු ප්‍රශ්තම මේ දෙවිකෙනා කින්සු චෝරෙහිදූ හරන්ති. සොරුන්ට සොරාගත ගත නොහැකිදේ කුමද. බදුරජාන් වහන්සේ දේශනා කනවා පුං්ඥංචෝරේහිදූ හරන්ති පින තමයි කියනවා සොරුන්ට සොරාගන්න බැරිදි. දැන් කල්පනා කළ බලන්න. දැම් මේ වෙදදි මේ මොහොත වෙද්දි ඔබේ ජීවිත එත් එක්ක බැදිච්ච බහෝ දේවල් තියෙනවා ගේවල් දොරවල් රත්තරම් බඩු ජානවාහන් දවාදරු ඥාති පිරිස් බොහෝ දේවත ඔබේ උගත්කම පවාතියනවා පු ගත්පාපාහොරුන්ට ගන්න පුළන් එකකෙන අඩු පඩිකට ගන්න පුළුව. ඔබේ උගත් කමින් වෙනකන ප්‍රෝජනයක් ගන්න පුළුවන් ඔබ නොදැනෙන. දෙ බලන්න මේ දේවල් ඔක්කොම තියනෝ මේ දේවල් ගින්නටත් සාධාරණයි කෙන ගින්නේ විනාශල යන්න පුළුවන්. මේ දේවල් වතුරටත් සාධානය වතුරෙන් යටල විනාශෙන්න්න පුළුවන්. ආණ්ඩුවටත් සාධාණයි හොරුන්ටත් සාධාරණයි ඥාතීතවතුන්ටත් අහස වාසීන්ටත් සාධනයට ගන්න පුළුවන්. හැබැයි ඔබ රැස්කරගත්ත යම් පිත්තිනම්. දැ මේ පින්වත් මෑනිවරු මේ වෙලා රැස්කර ගන්න පිනක් තියනවා ඔබලාගේ සීරු දේ නැතිවෙන්න පුළුවන් මේ රැස්කර ගන්න පින ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකනෙ එක ඒ කාන්තෙම තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතිනෝ දුරජන් වහන්සේ දැන් නිදිකන්න සූත්‍රද වගේ දේශනා කරනවා මේ මිනිස්සු මේ ජනතාව පස්ේකාලෙක ප්‍රයෝජිනයට ගන්න කියල් හිතාගෙන තමන්ගේ සම්පත් නිදන් කරනු රිනි ස්ථාව තැන්පත්කෙන ඉඩ කඩන් ගන්නවා එහෙම ගන්නවා. ඉඩඟට ජංගම තැ ජංගම නිධානේ තමයි රත්තරම් බඩු යානවාහන්න එහෙම කරනවා. ඉට පස්සේ ස්ථාර් තැම්පති මුදල් පොත්වොල දානව කියන්න පුළුව. ඒවගේ මයි අංග සම නිධානකට තමන්ගගේ හැක්කියාවන් දියුණ කරගන විශේෂ පාට මාලාාවවල් හදාාරනවා උගත්කං ඇති කරගන්නවා දැ නරු නිදුව තමන්ගේ රූපේ. අත්වා ගන්න තව අස්සන කරගන්න කටයුතුකන ඒ වෙනෙන් වියදම් කරනවා කැප කරනො තැම්පත් කරන ආයෝජනය කරනවා. හැබැයි ඒ තුනොවාගතුන් වහන්සේ වරුනා කරේනේ මොකදේ ඒ තුනම ගින්නෙන් විනාස්වෙන්න පුළුවන් ඒදේවල් හොරහතුරගන්න පුළුවන් ආණ්ඩුවෙන් ගන්න පුළුවන් ජලේ විනාසෙන් පුළන් අ බදුජන් වහන්සේ අග කරපුදේ තමයි තමන්ගේ ජීවිතය තුළ ධානය ඉන්සීලයෙන් භාවනාව ආදියෙන්ක රැස්කරගන්න පින. ඒක පින ගන්න පුළුවන් කෙනෙක් ලෝකනෑ. එ පින ඒ කාන්තේම තමන්ගේ සැපෙපිස්ස පවතිනෝ දැන් පහුගගේ කාලයක් අපි දැක්කා වැඩි පොලිය ගන්න කියලා අ හොර බැංකොලහ සල්ලිදාහු මිනිස් වන්තින මහා මඟ අ්ඩාන්ඩ පෙරලි පෙරල්ලි චෝදනාකරකර අදෝනාතියතිය සාපකර කරයිද.ඒආන්තෙම තමන්ගේ පිහිටටාවනෑ අලක්ෂාටාවෙන. හරු දරුවෙන්ම තමන්ගේ ජීවිතය තියෙන දේල් ආයෝජනකර වියධංකර කරනවා තමන්ගේ පිහිට පි පවතින්නේ. ඇයි ඒ දේවල් තමමාට නැතිවලයන්න පුළන් හොදට මතක තියාගන්න අපි ජීවත් වෙලා ඉන්නකං යම් දෙයක් අපි තමන්ගේ කියලා රැස්කරගන්නවාද. තියාගෙනන්න මද මරණයත් එක්කේ සිලු දේ මහහිමවෙන පුළුවන්. හොරු ගන්නත් පුළුවන් ජය මිනාසෙන්න්න පුළලන් එහෙම නැතත් මරණයේති අවසංගන්න පුළුවන් නමුත් අපි අපේ ජීවිතය තුළ රැස්කරගන්න පින. ඒ කාන්තයම අපිට මයි තින් ඒ කාන්තයම විපාක නොදී අවසං වෙන්නි නෑ කල්ප විනාසයක් වෙනවා කල්ප විනාසයක් ඇවිලා මේ මහා පෘතුවිය මේ මහා සාගරත්තිකින් ජලස්කන්දය හිදිලෑනෝ මේ මහා පෘතුවිය ගිනිගෙන අලුවෙල යනෝ නැත්තං අතුරු දහං වෙන හැබැයි ඒ කල්පේ තුළ ඒ ජීවිතය ඇ තුළ කවරු හරෙන යම්පිනක් ප්‍රැස් කරගත්තද ඒ පින විපාක නොදී නම් අවසාන වෙන්නේි නෑ ඒ පිනේ ඒ කාන්තෙම තමන්ගේ යහපත පින්ස තමන්ගේ පස්සෙන්ගෙනවා. එනිසා හොරුන්ට සොරාගන්න බැරිදේ තමයි තමන් රැස් කරගන්න පීන. එක තැනක තියෙනවා ඔය උපරිට්ට කියන පසේ බුදුරජන් වහන්සේ බුද්ධට පත්මිඳ පු කාලි. අන්නබාර කියලා බොහොම දුප්පත් මනස්සෙක් සුමනකිෙන සිටුවරේළඟ සේවේ කර. එයක් තිු රාජකාරී තයි දවසර තනොළ මිටි අටක් පල ගෙනල දෙන එක. දවසක් මේ අන්න බාර, නකොරමටිටක්ප පං එදදි උපරරිට්ට කියන පසේබුදුරයන් වහන්සේ විස්සර හට වන පිටි පාතිවල න්හන්සේ අන්න බාර කරපනා කර මටම දදුපත්තල පදන්නේ මන්දීලන ඇති නිසා. වෙන්ඩදරම් මට මුන්වහන්සේ හබිෙනන දෙන්න දෙයක් නෑ. අදමගේ ගෙවල්ලංග සා මගේ කෑමකට ගෙන න්වහන්සේ පූජ කරනවාගේ හිතාගෙන පසේුයන් වහන්සේක ස්වාමී වැඩ සිටි න්දධන පජ කරනකි. ගෙදෙට ගිහිල්ලා බොහෝම කැමැත්තෙන් තමන්ගේ කෑමික ගෙනනල්ලා පූජක. ඒ වෙලාවේ අ සුමක කියන සිටුවරෑම කනෙ මේ අන්නබාරක ස්වාමය ගෙදර ඉඳපු දෙවදවවා සාදු කාරදුන්න සිටුව රහෝ ඇයුප සාධකාරදනි දෙවුදුව කි්වා මේ දාන දෙනෝ දැක සම මේ සාධකාරදුන්නේ කිව මං කල්නුත් දාානදීපු කෙනෙක්. ඇයි අද විතර දෙෙවුද කියෙන ඔබේදාන්ටනවෙේ ම සාධකාරදු යන්න ඔබේ දාහසයා පසේ බුදුරජාණ වහසේ නමකර ධානය දිර මහා පිනක් ප්‍රස් කරගත්තා මහා විසාාල පින්කමක් කරගත්තා තමන්ගේ වටිනාදයක් රැස් කර ගත්තා සොරුන්ට සොරාගණ බැරි දෙයක් ප්‍රැස් කරගත්ත ඒක දැකරයි ම මේ සාදුහාරදුනි කර. තයන්න බාරත්ික පරක්වෙලලාවා හින්නහවි සතුටින් ආාව. සුමල් සිටුවර එහන අන්න බාර ඔබා දෑ ේතරන් හිනාා විසාතු ටිින්ගේ ගමන කොම මේ වගේ පිනක් කර ගත්ත. එනම් මට එක දීප පංකව මෙ කවුණු කි්වා බෙබත්කේ ගාන බැහකිව්ව. දහයක් සීය දහක් ලක්ෂියයක් කෝටියත් දුන්නත් දෙන්න කිවවා. ම මටම මේ අනෝදන් කරන්න පුළුවන්ද දන්න බාර දන්න පි අනෝදන් කරන්න පුළුවන්ද ග පසසි ර හසලන්ට ද ල ල්ලහවා ස්වාමි මෙහමේ ප්‍ර්යක් වර දැන් ම මේික බලගන්න දොමම් බැකක් දැම් මොකදකන අනමෝධන් කරන්න පුළුවන්ද. කිව පුළුවන් කියර ඒගන අනමෝදන් කර අනෝදධ කර පසම සිටුවරේ තමන්ගේ වවස්තු නොත් විසාල කොටසක් අන්න බාට්දල දෙන්න බොහෝ පින්දහං කන දෙවියන්න අතරු පන්න. එදාන්න බාර තමයි ගෞත මුදධ සාහසන අනුද්ධ මහරහතන් වහන්. එදා සුමන සිටුවරය තමයි මේ බුද්ධසාාසනයර නයාගේ අනෝතත්වලටකෙන නයාගේ පෙනේ පාගල වතුර රංගාපු සුමන සාමනේරය. තකොට එදා අන්නබාරගේ පින තමන්ගේ ස්වාමියයට කෝටි අද්දීලවගන්න බැරි වුුණ. එනම් පින තමන්ගේ ජීවිතයට ඒකාන්තෙෙන්ම තමන්ගේ පිින්ස පවතිනවාසොරුන්ට සුරාගන්න බෑ. එන්නිසා පින්වත්නි මේ දේශනාට අනු හුදට මත්තක තියාගන්න. එක දහම්කාර දහම්කාරන්නා හත්තර තමන්ග ජීවිතය තුළ හොින් මතකතියායන පිහිටවන්නන්නේ පළවනික තමයි අපි ජීවිතය අවසාන මහොතෙන කම පුරුදු කරන්න ඕනේ සීලේ අපි පිහිටල එන්න ඕන තමන්ග ජීවිතයේ ඒ මතම පිට ඒට මනුව සකස්කරගන්න ඒ තමයි බදුජාන් වහන්සේ පිළිබඳව ස්්‍රද්ධාව අපේ ජීවිතය අපි ළඟාකරගන්න ඕන රැස්කරගන්න ඕනේ වටිනාමදේ තමයි ෆ්‍රඥාව ධර්මේටානෝ ඔරුන්ට සොරගන්න ැරිදේ තමයි එපින එය අපි රැස්කරගෙන මැරෙන්න්න ඕන නිසා ප්‍යාශිර්වාද කරනවා ඔබ සෑමසිවදනාටම මේ බුද්ධසාසනේ මේ දහම්කාන්න නාටිකත් දරාගෙන සනාතන පිළිසන්න සදා ගැනීමේ දුර්ලභ වාසනාව ලැබේවා කියලා. සාදු සාදුසාදු අද ධර්මදානය සඳහා අනුග්‍රහයි දැක්වේ. ගොලියයාාපිටියය කරගහගදර පදිංචි පිින්මත් එන් ්‍රීට අරින් පනාදු මෑණියන් ඒ දරුවන් දෙදනා බෑන්ුවන් සාලේලිය විසින්. ඒ රැස්කරගස් සිු පුං්්‍ය ධර්මයන් සිලු දෙියෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය පින්වත් ්‍රීට අයිරින් පනාදු බෑනියන් ඇැතුළේ පවල්ල සිරු දෙනා කිරේ සනසාධෙත්වා දෙවියෝද රැස් කළපිනත් අනුමෝදන්න උතුන් ධර්මාබෝධයෙන් සැනැසීමට පත්වේවා සාදු. සාදු සාදු ධර්මදානයට ප්‍රධාන අරමුණවැන්නේ දෙදාස් විස්්සයි දෙකයි විශ්නාමමුන දින හදිස්සි අනතුතරකින් මිය පල්ලෝගිය W මේ වීරසේ කර එ මහත්මාගේ දෙවර්ශපූර්ණය වෙනුවෙන්පින් අනමෝධන්කිරීම, තේපින්වත් මහත්මාට මේ පිණ අනුමෝදන් වෙත්වා. එවගේම මිය පල්ලෝගිය W රංජිත් ප්‍රනාාන්දු පියාණන්ට ඩ රුවන් නිසන්සලා මෙනැවිට මේ පින් අනුමෝදං වෙත්වා. දායකත්තේ දැරු නන්නැයි නොදව්පකාර කර සිු දෙෙන නමින් මේ ජීවිතය පුරාවටත් අනංස සංසාරය පුරාවටත් මියපල්ලෝගගේ සිරු ඥාතිිට මිත්‍රාදී සියතින් කරගත්පිනක් වශයෙන් මේ පි අන්නු මෝදන් වෙත්වා ඒ අයගේ පල්ලෝ ජීවිත සැපවත්තේවා සුවපත්වේවා නුදුරභාවයකදීම සිලු දුකෙන් නිදහස් වීමට ඒ අයටත් ඒ ආන්තෙම මේ පින උපකාරවේවා. සාදු සාදුු රැස්සුණු අප්‍රමාණ puං්ඥ ධර්මයන් අප කාගේත් කල්්‍යාන මිත්‍ර පින්වල් ලොකුසාමින්න් වහන්සේට අනුමෝදං වෙෙත්වා පින්වල් ලොකුසාහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත්වෙත්වා චිරජීවනය ලබත්වා ගෞතම බුදුසසුනේදීම උත්තුන් ධර්මාබෝධයෙන් සැනසීමට පත්වේවා සාදු සාදුසාදු ධර්මදාානෙන් රැසුණු අප්‍රමාණ පුං් ධර්මයන් කාශ අනුග්‍රහය දක්වන පින්වත් එන් පීටරිින් ප්‍රනාදු මෑනියන්ට අනුමෝදං වෙත්වා ඒ දරුවන් දෙදිනාට බෑන්නුවන්ට ලේඩියට අනුමෝදං වෙත්වා සුජීවත්තින HP නිමල් ආනඳදපියාණන්ට RPG සන්ධ්‍යරාජ පක්ෂමෑණියන්ට එ කුමාරි ප්‍රනාාදු මෑනියන්ට Kේ ලිලි නෝනාා මෑණියන්ට අනුමෝදං වෙත්වා එවගේ මාර්තමස හතරොන් දින පළමු ජන්මදිනය සමරණ WMA උමිදු දම්සර පුතනුවන්ට සහ WMMA අමන්දා දෙවමිනි දියණියයට අනුමෝදන් වෙත්වා, එවගේම දායකත්වරු සිරු පින්වතුන්ටත් එම පවල්ල සිරු දෙනාටත් නන්න අයිරු දෞ්පකාර කර සිරුදනාටත් මේ පිනා අනුමෝදං වෙත්වා, සිරුදෙනනා උතුම් බුද්ධානුභාවෙන් ධම්මානුභාවෙන් සංගානුභාවෙන්, රැස්කර පුඥ්ාණු භාවෙන් දෙවියන්ගේ දේවානුභාවෙන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වාසුව පත්වෙෙත්වා චිරජීවනය ලබත්වා. ගෞත බුදුසසුනේදීම උතුන් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට. ඒ කාන්තෙම මේ ධර්මදාන මේ පිනත් උපකාරවේවා. සාදු 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 මහම වුණනාවාසි සිලු පින් වස්වාමින් වහන්සෙල්ලා ඇතුළු ෞත බුසනේ පිරිිවෙත්ුණු පින් වස්වාමින් වහන්සසිලාට මේ පිණ අනුමෝදං වෙත්වා අනගාරිකා මෑණියන් වහන්සේලාට තැවිදි අපේෂ්ඨක සිලුදූ පුතුන්ට, ට්‍රද්ධා කාර මණ්ඩරේ සිරුදිනාට ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකයන්ට ඒගේ කොරන වරිසින් පීඩාට පත්ව සිින සිල් ලවාසිීට මේ පි අනමෝදගම් වෙත්තා ඒ සිරු දෙනට නිදුක් නීරෝගී සුවපත්භාවය පිණිස උත්තුන් ධර්මාබෝධය පිණිස මේ සිරු පිනත් ඒ කාආන්තෙම උපකාරවේවා සාදු 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 සිරු දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය ලක්වෙරෝ. I கப்பு ධර්මදේශද.